නාමල් මල්ලි කවදාවත් නැතුව ගෑල් නමෙක් එක්ක එද්දි මං ඒත් බැලුවා මේ කවුද කියලා. අපි නෑදෑය වුණාට ඔය හම්බුනේ අවුරුදු ගානකට පස්සේ. අක්ක තනියමද මහන්නේ? ඔව්. ලොකු ඕඩර් එකක් වගේ ආවොත් කවහරි අත්උදවට ගන්න. අක්කේ, අක්කට පුළුවන් නේද මගේ වැඩෙත් කරලා දෙන්න? පුළුවන්. මොනවගේ ඇඳුම්ද මහන්නේ තියෙන්නේ? එක එක අයිටම් වලට එක එක විදිහ ඇඳුම්. මං ඒවා ඩිසයින් කළා. ළමයිගේ මෙෂර්මන්ට්ස් ගන්න වෙයි නේද? ඔව්. අක්කට දවස් දෙකක් විතර මොන්ටිසෝරි එකට එන්න වෙයි. මං ඉන්න. මම මේවා ඩිසයින් කළාට මට මේ විදිහට ඕන නෑ අක්කේ. ඔයාට පහසු විදිහට වෙනස් කරන්න. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඇඳුම් වලට රෙදි අරන් දෙනවද? අක්කම ගන්න. ඕඩර් එකම ගන්න එක අක්කට වාසියනේ. එහෙනම් මං ලස්සනට ලාබෙට ඇඳුම් ටික මහලා දෙන්න. සමීර්, ඔයා දන්නවද මං හිතුවේ තාත්තා නැති වුණාට පස්සේ තාත්තා නැති පාළුව මට කවදාවත් නැති වෙන එකක් නෑ කියලා. ඒත් දැන් මට තාත්තා නැති පාළුව දැනෙන්නේ නෑ. තරක, ඔයා කවදාවත් මාත් එක්ක අම්මා ගැන කතා කරලා නැහැ. අම්මා ගැන කතා කරන්න මං අම්මා ගැන මුකුත්ම දන්නේ නැහැනේ සමීර්. ඇයි? තාත්තා කියලා නැද්ද? නැහැ. මං අම්මා ගැන දන්න එකම දේ අම්මා මට තාරකා කියලා නම තිබ්බා කියලා විතරයි. සමහර වෙලට තාත්තාට අම්මා ගැන කිව්වේ නැත්තේ ඔයාට දුක හිතේ කියලා වෙන්නේ නැති. ඔව්. තාත්තා කවමදාක්වත් මට දුක හිතෙන විදිය දෙයක් කියලාවත් කරලවත් නැහැ. ඔයාගේ තාත්තා හුඟක් හොඳ කෙනෙක් වෙන්න ඇති නේද? ඔව්. තාත්තාත් ඔයා තරමටම හොඳ කෙනෙක්. මං දන්නවා. ඔයා කවදාවත් මට දුකක් දැනෙන්න ඉඩක් තියන්නේ නැහැ කියලා. තව ටිකෙන් ඔයා වැටෙනව තාරකා. ඔයා අම්මාව ඕනම දෙයකින් බේර ගන්නවා කියලා මම දන්නවා සමීර්. අපි මෙහෙම හිටියට මට නිමේෂ් ගැන හරියට බය හිතෙනවා. මට නිමේෂ් ගැන නම් බයක් නෑ. ඒත් නිමේෂ් ඇරුණම අපිට අනතුරක් කරන්න පුළුවන් තව කවුරු හරි ඉන්නවද සමීර්? ඔයාටත් තාත්තට වගේම තරහකාරයෝ ඉන්නවද? ඔයා මොන හරි දෙයක් දන්නවා. ඔයා මොන හරි දෙයක් මගෙන් හංගනවා සමීර්. එහෙම දෙයක් නෑ. Thank you.
සමීර් මොනද උඹ හොයන්නේ? මොකුත් නැහැ නාමල්. මම මම නිකන්. මොකුත් නැහැ. මං දැක්කේ මොනවද හොයනවා? නැහැ නාමල්. මං තාත ගෙන්නන්න හදන මේ අලුත් කාර් එක ගැනද බලන්න. නිමේෂ් කොහමද ඒක ගන්නන්නේ? මන් දන්නවා. තාත්තා මොකද්ද ගෙන්නන්න හදන බ්‍රෑන්ඩ් එක? තාම හිතුවේ නැහැ. ඕඩර් කරලා මාසෙකින් විතර කාර් එක එයි නේද? හ්ම්. net එක සර්ච් කරා නම් කාර් එක ගැන අලුත්ම විස්තර දැනගන්න තිබ්බා. හරි හරි. ඒක මං කරගන්න. නෑ ඉතින් මං කිව්වේ මේ නිමේෂ් ගිහිල්ලා වැඩක් බලාගන්න. හා මම මේ සමීර හම්බෙන්නම හිටියේ වළවිනු. කැමති බ්‍රෑන්ඩ් එකයි කලර් එකයි සිලෙක්ට් කරගන්න. ඔය සමීට දෙන කායකද මාමේ? ඔව්. තාත්තේ කාරෙක් ගේන්නේ සමීරටද? ඔව්. අංකල් තැන්කියු වෙරි මච් මං ගැන හිතනවට. ඒත් මට වෙහිකල් එකක් එපා. සමීර් මං හිතුවා ඕක කියයි කියලා. ඒක නිසා තමයි මං කලින් වෙහිකල් එකක් ගැන කිව්වෙත් නැත්තේ. අපි සමීර්ට ගෙනලා දෙන්න යන්නේ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. මටම කියලා වෙහිකල් එකක් තියාගෙන මං ආස නැහැ අංක. ඒත් සමීර් ටිකක් හිතලා බලන්න. ඔය පාර තියෙන ටැක්සිස් වලට වඩා ඔයාගෙම වෙහිකල් එකක් තියෙන එක හොඳයිනේ. ඔස්ට්‍රේලියාවල ඉඳෙද්දිත් මම ගමන් බිමන් ගියේ බස් එකේ. සමීර් රෝම කතා කරන්නේ ලංකාවේ බස් ගන්න නොදැන. මට ටැක්සි එකක් ගන්න පුළුවන් නේ අංකල්? ඔය ඔය ඕන තරම් 3 wheelers තියෙන්නේ. සමීර් ඔයා drive කරන්න අකමැති නම් මාමා ඔයාට driver කෙනෙකුත් දෙයි නේ. ඔව්. ඒක සිම්පල්. නිමේ මොකක්ද ඔයාලට වෙලා තියන්නේ? බලන්න දයා. මම shopping ගිහලා නිමේෂ්ට ඇඳුම් ටිකක් ගෙනවා. අතර දීපකම ඔක්කොම විසිකලා දැම්ම. එයා ගොඩක් තරහින් ඉන්නේ. ඔය මොන හරි යාට කිව්වද? නිමේෂ්ට ඔය ඇඳුම් එපා නම් කාට හරි දෙන්න. ඉවරයිනේ. අයිරා. සමීරට කම්පැනි එකෙන් ගෙනලා දෙන කාර් එක එපා කියනවානේ. එයාට එපා නම් බල කරන්න එපා දයා. සමීරට ඕන වාහනයක් இல்லයිනේ. සමීර්ගේ වයස කෙනෙක් කා එකක් එපා කියනවා මං ඇහුවමයි. සමීර් පැලවලට වතුර දාමුනේ. නාම ඇත්තටම මම කවුද? ඇයි ඔයගොල්ලෝ මාව මෙහෙ තියාගෙන ඉන්නේ? මට හිතා ගන්න පුළුවන් උඹ බොහොම අහන්නේ ඇයි කියලා. අර චාලියා ඔළුවට මොන හරි දැම්ම නේද? මට ඇත්ත කියන්න නාමල්. චාලියා දන්නවා
උඹට අතීතයේ අමතකේ හින්දා උඹගේ ඔළුවට ඕන කුණු ගොඩක් දාන්න පුළුවන් කියලා. තේරුම් ගනි. චාලි කියන්නේ තමන්ගේ වාසියට ඕනම දෙයක් කරන මිනිහ. මෝඩයා. නාමල්. මෙහාට එන්න කලින් මං කොහෙද හිටියේ? ප්ලීස් මට කියනවද? උඹගේ ওই ජීවිතේ බේරගෙන මෙච්චර කරුණාවෙන් සලකගෙන ඉන්න පවන්වයි මාවයි විශ්වාස නැත්තම් දැන් උඹට අර විශ්වාස චාලි ඉන්නවනේ. චාලියෙන් ගිහිල්ලා අහගන්නේ උඹ කොහෙද ඉස්සර හිටියේ කියලා. ඔයගොල්ලෝ මට මොනවා හරි හංගනවා. ඒක මට හොඳට තේරෙනවා. සමීර් පවණුයි මමයි කල්පනා කරන්නේ උඹේ අසනීපේ හොඳ කරන ක්‍රමයක් ගැන. එහෙම නැත්නම් ඔය චාලිය වගේ උඹේ අසනීපේ වැඩි කරන ක්‍රමයක් ගැන නෙවෙයි. නාමා කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මට ලොකු බයක් දැනෙනවා. සමීර් ඔය අසනීපේ හොඳ වෙලා පරණ දේවල් මතක් වුණාට පස්සේ හැම දෙයක්ම හරියයි. එතන ඔය චාලි වගේ මිනිස්සුකින් ඈත් වෙලා හිටපන්. සඳ පවා දෙවනි කඩා හැලිනා සඳ කැන්නද දිවනි විඳවන බොන කඳුලින් බොලඳ නොවේ තේ සහස් දෙලි නැලවින රිදී තාර තෝවේ සිනාසී සතුටින් හඬලා එක හිතකින් අතපෑ විදී තාලකාවී මගේ